මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්ද දායකින් සංඛ්‍යාව 1,71,40,354ක්. ඔවුන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක අනිදා දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටිනවා. ඡන්දය ගණන් කිරීම දිස්ත්‍රික්ක 22ක ස්ථාන 49කදී සිදුවනවා. ඊට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ද පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කෙන් කිසිදු බරපතල මැතිවරණ නීති උල්ලංඝනයක් මෙතෙක් වාර්තා වී නැති බව දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරී KGR විමලසූරිය මහතා පවසනවා. ජනාධිපතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෝ 741,862ක් මේ වතාවේ ඡන්දය සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 636ක අපි මේ ඡන්ද විමසීමේ කටයුතු සිදු කරනවා. ඒත් එක්කම ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍යස්ථාන 95ක් සූදානම් කරලා තියෙනවා. ඒ සියලු ගණන් කිරීමේ කටයුතු සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ. සමස්තයක් විදිහට ගත්තාම මේ ක්‍රියාවලිය සඳහා අපිට නිලධාරීන් 10,000කට වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය කරලා තියෙනවා. මේන් වැඩි ප්‍රමාණයක් නිලධාරීන් අපි අනුරාධපුර දිස්ත්‍රික්කය තුලින් සපයාගෙන තියෙනවා. ඒ නිලධාරීන් අවශ්‍ය කරන පුහුණු කිරීම කටයුතු සියල්ල මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 13ක ඡන්ද මධ්‍යස්ථාන 890ක් පිහිටුවා ඇති බව මහනුවර තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නුකුන් මහතා පවසනවා. එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 1,91,399ක්. ගණන් කිරීමේ මධ්‍යස්ථාන 124ක් එම දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක බවයි තේරීම් භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ. දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරිය සඳහා 15,000ක් යොදවා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 18,81,129ක්. දිවයිනේ ඡන්දදායකින් වැඩිම දිස්ත්‍රික්කයේ ගම්පහ වීම විශේෂත්වයක්. ඡන්ද මධ්‍යස්ථාන 1,212ක් සහ ගණන් කිරීමේ පරිශ්‍ර 4ක ශාලා 150ක් පිහිටුවා ඇති බවයි දිස්ත්‍රික් ලේකම් නලින්ද ගමගේ මහතා පවසන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව ජනාධිපතිවරණය සඳහා 18,81,129. ඡන්ද මධ්‍යස්ථාන 1,212ක ඡන්ද තිබට අවශ්‍ය මූලික කටයුතු යොදලා තියෙන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා 21 වන දින තියෙන ජනාධිපතිවරණයේදී ඒ ඡන්ද මධ්‍යස්ථාන 1,212ට අවශ්‍ය කාර්ය මණ්ඩල ලක් කළා අවසන්. ඒකම ඒ කටයුතු සිදු කරමින් පසුව ගණන් කිරීම මධ්‍යස්ථාන පරිශ්‍ර 4ක් යොදාගෙන තියෙනවා. 20,000කට ආසන්න කාර්ය මණ්ඩලයක් ඡන්ද මධ්‍යස්ථානවලත් ඒ වගේම ගණන් කිරීම මධ්‍යස්ථානවලත් යොදවලා තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණය සඳහා වන සූදානම පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරයා පැහැදිලි කිරීමක් සිදු කළා. මැතිවරණ වෙනුවෙන් සියලු කටයුතු දැන් සූදානම් කරලා තිබෙනවා. අපේ අතන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද දායකින් සංඛ්‍යාව 351,302යි. අපේ ඡන්ද මධ්‍යස්ථාන 292ක ඡන්ද ප්‍රකාශ කිරීමට මේ ඡන්ද දායකයන් සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා අපි ගණන් කිරීම මධ්‍යස්ථානය විදිහට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලය තමයි සූදානම් කරගෙන තිබෙන්නේ. මේ සඳහා අපි රජ නිලධාරීන් 5,000කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණ රාජකාරිය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යොදවලා තියෙනවා.